ත් මනවරත්න යන්ගේ ජීවිතය හලා කලා භාවිතය පිළිබඳව ප්‍යරධනා කරනවයිතා ගෞරවෙන් අචාරය හිනිදුම සුනිසනැී සෞෘදට. සම්භාවනය සභාවෙන් අවසරයි භානුක සහෝදරයාග අවසරයි. හිතවතනදැන් අටට කාලයි හතයි හදලිස් පහයි. මං කැටිපිකින් ඇහුවේ මට කාලය පොච්චර තිබෙනවද කියනෙක්ද. මොකද වඩා සංයුක්ත අදහසක් කියන්න නං තර්මක් කාලයගත වෙනවා. සංයුක්ත අදහසකට සූදාලමින් ආපුූ තරමක කතාවක් මැදි කපල කොටලා ක්ෂණිකව සංස්කරණය කරනකොට ප්‍රස්තුතයට සාධාරණයක් වෙනවා. කතිකයට සාධාරණයක් වෙනවා. ශ්‍රාවකයන්ට අතසාධාරණයක් වෙනවා. කෙසේ වුුණත් අවස්ථානකූලව කිසියම් කෙටි අදහසක් පල කරන්නේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කෙටියෙන් වුනත් විදර්ශන කන්නංගර සහෝදරයා මතුකරපු විකල්ප අදහස ගෙනත් යමක්. කිවයුතුව තිබෙනවා ඇතරම සංවාදයක් නං විදර්ශන ජනිතවෙඩ ඕන අපි දිගෑරගන්න ඕන එතනින් එතන තමයි අපිට ඉස්සරහට යන්න තියෙන දැන. ආචාර ජයලත් මනෝරත්නයන් ගැන මේ අදහස් පලකිරීමට මම මේ කුඩා සටහන් පොතක් අරගෙනාව කිසියම් හේතුවක් උඩ. මේක තිබෙනවා දස් දහටේ හවැනි මාසෙ තිස්වෙනිද අබේරත්තමාවතේ මනවයකගේ දෙද්දි මම දීර්ගව එතුමා එක්ක කරපු සංවාද සටහනක් ඒකමා කළේ එතුමා පිළිබඳ ජාතික රූපවාහනයට ආලකමන්දාව රචනා කරන අදහසින් මනවයා මේ වැඩේ තාම ඕුවමනාවෙන් මාත්‍ය එක්ක එකතුවෙලා හිටියා කදම විජයු මාර්තුන්ග දරු සේන පතිරා ඉරංගනි සේරසිංහ විශාල පිරිසක් ස්වන්නවල්ල වාරච්චි ඇතුළු විශාල පිරිසකගේ ආලකමන්දා ජීවනපුත්මා රචනා කරල තිබුණු නිසා මනොවයිය ඉතාම කැමැත්තෙන් මේ වැඩේට කාලය මාත්‍යෙක්ක යොමු කලා. මේ සටහන දකිනකට මට දුකක් ඇති වෙනවා මට වඩා කනගාටු වෙනවා දිගායිය මේ වැඩේ අපට කරන්න නොලැබීම ගැන මම හදපු රනාාට ආකෘතිය තමයිමේ තියෙන්නේ ඔහ සඳහන් කලා අර දෙහිපේ ගමේ පුංචිකාලේ ඔහුකිගේ විච්ච හැටි හැමදාම අපි නින්දට යන්නේ එක්කෝ බෙරපදයක් එක්ක එක්ක සීපදයක් එක්ක අප උදේ ස්කෝලයනකොට එක අපේ ජීවිතවලත් ශාර වෙනසක් නෑ දකුණු පලාාතේ අපි ස්කෝලයනකොට මගදිගේ එක්කෝ පිදේනිි තටුවක් ල දවසිතති විච ාන්ති කර්මයක යම ශේෂයක් දකින්න තිබුණා. මනෝවය බොහොම බිරුජයෙන් සඳහන් කලා කිසිාම් ඔහුගේ ජීවිතයට බලපාපු බෙරපදයක් ගැන ඒ බෙරපදය තමයි දිගටම ඇහෙන්නේ හුට කියලා ඇත්තටම ඒ තිරනාටක සූදානම් කළේ හැම ජවනිකාවක්ම ඒ බෙරපද අත් එෙක්ක යන්න. ඔහුම කිව්වා සෙනවිී මටම පුළුවන්නේ ඒ බෙරපදය ගහන්න ටිය ෙකුත් අපි හදම එකකටම කියලා ඉතිං මේ මගේ ඒ ස්මරණයන් කතා කරන්න නෙෙයි මටදැන් ඕන වුණි නමුත් ඒ ආලකමන්දාව කරගන්න බැරිවුනෙත් අපිට රූපවාහනය පාර්ශවයෙන් එකට දිරිගැන්වීමක් තිබුණි නෑ යම් යම් අකුල් හෙලීම් හැර ඒ නිසාතමයි විනිතා කරුණාරත්න්න සහෝදරයට ඒ පාර මතු කරගන්න බැරිවුුණි. ජයලත් මනෝරත්නයන් පිළිබඳව කරන මේ කතා බහේ සෞ්ම ලියනගේ මගේ සහෘර්දයා එක පැත්තක් මතු කලා ඔය තම ශාස්ත්‍රී අදහස් දැක්වීමක් කළේ ඇත්තරම ආචරය මනෝරත්නයන්ගේ රංගරීතිය හෝ කාරයභාරය අගේර කරනවා කියන්නේෙම වන්දනය හෝ පාටනය නෙමේ එහි තිබෙන විසංවාද සොයා ගැනීම හෝ මන ගැන වචනයක් හෝ කතා නොක්කර ඒ ප්‍රස්තුතය ඔහු නැමැති භූමිකාව පදනම් කරගෙනම පුළුවන් අපිට වෙනත් දීර්ඝ සංවාදයකට යන්න. එබඳු විභවතාවක් සෞුම එක කතාවෙ තිබුණා. ඇත්තටම ඒ තත්තිද රංගන රීතිය හෝ ඒ ගැන ඔහු ගෙනාපුස් අදහස් සරම තරමක් විවාදාා පන්න වෙනවා වගේම වැඩිදුර අධ්‍යනයටත් අබව පොළඹ වන සුළයි. ඒවගේම විදර්ශන සහෝදරැගගේ අදහස්ස ගෑනත් අදහසක්මට තිබෙනවා. ජලත් මනොෝරත්යන් එද ශ්‍රමසසි හතලි සටේ ජුනිමමාසේ දොළොස්වවැනිදයි පදදිලා දෙෙදස් විස්සේ ජනවාරි දොළ හා, දොස්වැනිධාවක පදිලා දොළොස්වනිධාවක සමගත් සහෞෘරදේ. අ රත්නාස්ශ්‍රී කිවිදුන් කිව්වාගේ දුරුත්ත කොහොමටත්හි තලයි දැන් දුරුත්තා අපට වඩාත් සී තලයි මොකද. එතරා දුරුත්තක ඔබාපට ආයුබුවන් කියපු නිසා ඒක කියව්වේරත්නා ශ්‍රී මහගම සේකර ගැන මොකද ඔහු අහිමියනේත් දොස්ෙන් දරදවස් දෙෙකට පස්සෙමනත්තං හැත්තහය ජනවරිදදා හතර දැන් අපිට කාටත් දුරුත්ත විශේෂයෙන්ම සීතලයි. එතකොට නුවරලිය දෙහිපේ ගමෙන් පටන්ගෙන එක්තාසනසේ හැටහේ පේරාදනියටඇවිල්ලා හැට අටේ හැටනමේ වගේ පෙමතෝජයත සෝකෝ කියන නාට්ටේ ප්‍රධාන චරිතය සාමනින් විශ්විද්‍යාල ශිෂ්‍යයකුට ලේසියෙන් ලැබෙන ලාබයක් නෙවෙයියේක එතන තමයි ඔහු පටන්ගන්නේ. එතකොට එහෙම ඇවිල්ලා ඔහු එක්තාසමසි අසුවේ තමයි සොතන්ත්‍ර නාට්‍යයක් නිෂ්පාදනය කරන්න අතගහන්නේ එතකොට හැට අටේ ඉඳළම විශාල අධ්‍යනක්ෂේත්‍රයක් අභ්‍යා සවදයක් ඔහුට වේදිකාවේ ගෙවන්න ලැබෙනෝ. අනිත් එක ජයලත් මනෝරත්නයන්ගේ ජීවිතයේ වපසරියදිහා බැලුවොත් එක භූමිකා රැසක් නියෝජනය කරනවා. නාට්‍යකරුවා සහ රංගවේදයා ප්‍රමුකයි.ඉළඟට නව කතාකරවා. දවස තවමත් තරුණයි කියලා හැන්දෑ ටත් අපිට හිතන්න පුළුවන්නම් අපිට තවටිකක් වෙලාව හොයා ගන්න පුළුවන්. කෙටි කතාකරවා. ඒන සාහකුමර හ වගේ කතා බුද්දාස ගලල්පත්ති සමගරචානා කරපු කෘති ඒවගේම අපි දන්නවා හැමෝ මතකරගත්තුත් බදාස ගලප පපති ුනිල් රිරත් ජයලත් මනොරත් කියෙන තුන් දෙනම දොස් මහය පන කියන කාව ්‍රන්තයෙන් එකට ොට වඩින්නේ. ඒවගේ මොහු කවියෙක් ගීතරචකයෙක්. තාම ප්‍රියමනාප චතුර දේශකයෙක් ඒවගේ මොහොඳ ගුරුවරයෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් ඔහට මාවේ නික ක්‍රමයකට සමහරලට විදර්ශන ැම සටිකතිමහොමහාරි අපි හම්බ නොහන්න පොුවන්. ඒවගේ අපි හැමෝටමහිට පුයි තාම හොද වැඩිහිටි මිතුරේ ැං හිටියනං අනිවාර්යම මේ වෙලාව කියාව. විශාල කරදරයක් නේද හැමෝටම මේක කියලා. ඒවචනයෝගේ කටේ හැමතිස්සෙම තිබුණා. ආචාර ජාලත් මනොෝරත්න තුළ ම භූමිකා තුනක් ස්ථානගත කරන්න කැමැති මේවා විස්ථාරිතව කතා කරන්න මේ වෙලාවෙේ බැරි වේ. ජයලත් මනෝරත්න කියන මිනිසා මනුෂ්‍ය. ජයලත් මනොරත්න කියන කලාකරවා. ජයලත් මනෝරත්න කියන ශාස්ත්‍ර්ඥය මේ භූමිකාත්තුන වෙනවෙනම සොයන්න පුළුවන්නම් හොඳයි.ම පසුගිය සුමානෙත් මේ අවකාශ පරිස්ශ්‍රේම මතක්කරපු අදහසක්ති වෙන. එක චාර සුනල් විජේසිරි වර්ධනත් පැහැදිල කරලා තිනෙන ඉතා හොඳින්. එතමයි අපි ගැහැනුන් සහ මිනිසුන් විදිහට උපදිනව කියලා අපි ඉතාම සරල මතිකව කියවා. අපි හැෝම උපදින්නේ මිනිසුන් විදිහයට කියලා. මහිතන්නේ එක වඩා නිවැරදි කරගත්තොත්. හැම අතින්ම මනුෂ්‍යයක් වීමේ විභවතාව සහිතව තමයි අපි උපදින්නේ. හැබැ අපි හැමෝම එක සම්පූර්ණ කරන්න සමත්වෙෙන්න්නේ නැහැ. එනිසා හැම අතින්ම මනුෂ්‍යයෙක් නොවීම අපේ ජීවිතය අවසන් කරන අය අපාතරය කොච්චරකන්නවාත්. මගේ අදහස තමයි. ආචර මනෝරත්න එසේ ඉපදිලා. මිනිසකු වීම සඳහා උපරිම දාරිතාවෙන් වැඩකරපු කෙනෙක්. මිනිසෙකු වීම සඳහා උපරිම පුහුණුව සූදානම ඒ සඳහා අධ්‍යාශය ඒ වගේම ඒ පිළිබඳ සවිඤ්ඥානිිකත්වය බලගතු විදියට භාවිත කරපු කෙනෙක්. විදර්ශන අපිට ඒගැන පුළුවන් කතා කරන්න ඇතරම ස්රටේ ආක්ශ රිස්්‍රය. සූදානම් කරගන්න පුළුවන්නම් එත්තනින් කතාව පටන්ගන්න මොකද සොඳුරු ඉස්මරණ වැදගත්වෙන වගේම මෙන්න මේ විසම්මුතියේ තියෙනගේ තමයි මංහිතන්නේ වැදගත්වෙන්න.වැ of theස. විසම්මුතිය සාකච්ඡා කරන්න අවකාශ සාමහිිකය ස්තරහට අපට අවස්ථාව දෙෙනවනං ඒ තමයි ප්‍රඥාව ජනිත කරන තැන. ආචාරය මනෝරත්න වගේ මිනිහෙැක් වෙන කවුරු හර හිතෙනවන ලේසි කියලා ඒ ලේසින සමහර විට ඒතුළ සීමාවන් තියෙන්න්න පුළුවන්. ඔබේ තන් නිවැරැදිවම කිව්වා ඔබේ අදහසට පදනම් වෙන්නේ ඔහුට නිග්‍රහ කිරීම හෝ අපහස කිීම හෝ අවතක් සේරුකිරීම හෝ නෙවෙයි ඒක වෙන සමාජයති වෙන ගැටලුවක් හැටියට. මගේ අදහසනං ඒ සීමාව ඇත්තුළේ ඉඳගෙන ඔහු මනාව වැඩකලා කියන එක. එතන්දිමා මනාව කියනෙකට ගන්න සීමාව තමයි යුරෝපීියන් නූතනත්සේ හෝ යුරෝපීය ශිෂ්ඨටත්වය පිළිබඳ කතිකාව අපේ රේකීය සංවර්ධනය ඇතුළේ අපි දන්නව අපට හම් වෙන විදිය ගැන. එතකොට සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ පෙරාදනී නාට්්‍ය කලාවය ඒ ආකාරයෙන් අධිනිශ්්‍රය වෙච්ච සමාජයක. පාසැල් විශයදහරාවන් වලට උතරභාරත රාගර්ධාරය සංගීතයට අමතරව වෙනත් දේවල් පිවිසන තියෙන දොරකවු ැහුණු. ග නාට්‍ය කලාව සම්බන්ධව යුරෝපීය භාවිතය වනත් අපට එන්නේ සීම සහිතව. මේකට විදර්ශන මං කල්පනා කරනවා එකතු වෙනවා පුද්ගලයක් තිබිච්ච පෞද්ගලික රුචිය අපිට ගැන දොස් කියන්න බෑ ඒහුගේ තෝරා ගැනීම. ඕහගේ මුළුමහත් නාට්‍ය සම්භාරය තුළම හොයක් සේ දිවෙන දෙහිපේ ගමේදී ඔහු ලබපු ආවේශය. මේක සමහරවෙලාවට තේම්ස් නදියගාව ලන්ඩනයේ එහම නැත්තං නිවෝක්වල හැදිච්ච කෙනෙකුගේ පලවෙනි ආනවේක්ෂණය ඕක නෙවෙ. අපේ දිගාය පනාවෙන්නේ කලල්ලල්ලට එහ පැත්තේ ගම. ොට මොනවද උුන්ට දකින්න තිබුණේ කොහොම වගේ තැනකද ඔුන් හැදෙන්න්න වැඩන්නේ. නි්‍යුමාන් ජුභාල්ලා වගේ අය යම්යම් අත්හදා බැලීම් කළත් ගේ FC ලොඩෝයික්ල ඒවගේ ඔය මිසිස්ටැන්කරේ වගේෙන නාට කරපු අය ඉතාම සීමා සහිතයි. ඒ එන්න තිබිච්ච දොර කවුලු ඒ වැඩ පිලවෙ ඇතුළෙම සහර වෙලාට උපක්‍රමශී දි සමහරවෙලාට කුමන්ත්‍ර කාරීවිදියටත් නැතිව වුණා. ඉතිං ඒහින්ද ඒක ඇතුළේ මංහිතන්න අපට ටිකක් ප්‍රවේශමට කතා කළ යුතු කොටස්තිකකු තිබෙනවා. අනිත්තක කන්නා සහදරයා මතුකරපු අ අපි ගනික නානබාල්දිය පිළිබඳ උපමාව නැතන් අවස්ථාව මටහිතෙන්නේ ඒ නානබාල්ධිය සහඒ පූල් කියන එක ෆූල් කියප එක බ පද පෙරලි කීපයක්ම කිව්වා. ඒ පද පෙරලි ඔහු පාවිච්චි කළේ හු අනුබලය ලබපු ශාන්තිකර්ම සහ ඒ දැනු මැඇ තුළි. ඒෂ අපි දන්නවා ශාන්තිකර්මය ඇතුළේ මේ පද පෙරලිය මූලිකම ප්‍රවාදයක් . හ දාවේ කියලා හවහම බඩු ගන්නාව කියලා ගෙනවා කඩුගන්නාවට. එතකට බෙරකාරයා සහ මේ දෙදෙන ආතර ඇති වෙන සංවාදය. ඔහු එක උපකරණයක් හැටියට ගන්න එතන. ඒ අරගෙන හැබැයි ඒ පැරණි යක් දෙස්සා හෝ බෙරකරු අතර තිබුණු තැනින් වෙන තැනකට මනෝ අනිවාර්රයෙන්ම ඒ සංවාදය ගෙනියනවා.ඒ ෆූල් වෙන්නේ මදුර මුදලාලි සහ මදුර මුදලාලි උත්සපු දේශපාලනේ. එතනම තියනවා එතන මනිත් දෙබස බැලුවෝත් දේශපාලක්ඥය කතාවක් පවත්තනවා. ගල්ල එන බිඳලා ලෙන්දු රෑරලා ගිය කෞතුගේ දැමට න දේශපාලක්නය ලඟින්න්න එක කිය නො හැමති ම දශපාලක්ඥනය හලගිය කියලා. එතකොට ඔහු කියනවා මන මේ කුමාරය. එකොට ලඟින් එකනෙක් කියන නෑනෑ මන මේ කුමාරයනවේ හෙමගේ සහ භා කුමාරයා දේශපාලක්ඥයක් කියනවා එඇත් ගියාද. ූ පින්නත්තුල හැස්තිනෑ මෝඩේක් කියලා. මහිතන මෙ බඳු තැන් වැහි වැහැලා මේ නාට්ට පිට පද්ධාතුනේ. ඔහුඒ ගේට් නෙම මංහිතන්නේ ඒ ඔහු විරෝධය පලකර පු ප්‍රමාණය මං මේ දේශනය සූදානන් කරලා තිබෙන්නේෙම ආචරය මනෝරත්නයන්ගේ නාට්්‍ය දෘෂ්ටිය ඔහුට ආවේනික තැනකින් ඔහු හඳුනගත්ත හැටි පරිීක්ෂ කරන්න. අබා උතුරෙක් කවි ඒවගේ තැන් ඕනතරම් මම ඒෙයක් ලක්ුණු කරගත්තව දහරන හැටියට දැම මේ හඬ නිහඩ ඔහගේ අවසන් පිට පත ගත්තු. ධර්මසිරිය අයා ජාතික ගිය සහ ආනන්ද සමරකෝන් ගැන කිව්වා. මේක ඉන්නවා ඈපා කියලා ටැටි නිෂ් පාදකය නැත්තම් වෙලේද. ඔහ අන්තිපට කියන පරනවන ත්‍රපාර කර ගත්තුත් ආනන්ද සිින්දුු ්‍රරිින් ෝ ස් ලට නියීමට විකුණ ගන්න පුලුවන් වේ නන්ද කියැන මේ සමරකෝන්. අල්මේද කියනෝ ඇයි ජාතික ගියත් උන්හැගෙමනි. ඇරලා දාම ඒකක්. මත මේක තමයි ඔහගේ විරෝධය මේක තමයි හෝගේ විවේචනය ප්‍රමාණය සමටමික ධර්මසිරිගේ බඩනායකයන්ගේ ඒකා අධිපති වගේ නාට්ක විරෝධයෙන් වෙනස් වවෙන්න පුළන් ඔබගේ වහරි මරාසාදද රඟපාපපු මරාට වෙලා තියෙන වැඩි අපි දන්නවොවා. ඒක හරි නමුත් අපි පුළුව අන්දාාචාරය මනෝරත්නයන්ගේ ජීවිතෙන් අරගෙන පෙන්න්නන්න ම දන්න තරමින් ම අභියෝග කරන්නයකාටවත්. ඔ මුදල ඉස්සරහා දන නමපු තැනම්. දේශපාලාක්නියෙක් ඉස්සරහ දන නමපු තැනම්. වෙලද දැන්වේ මිස්සරහා දන නමපු තැනම්. මට මතකයි බානුකවං හරිදදන්නේ අර රසගුණපිරි යමී මම සතුටින් කමී කියලා පොඩි ඇත්ෙක මනවය ඉස්සරම හිටිය අපි පුංචි කාලේ. ඊට පස්සේ ඇඩ්වල හිටියේ නෑ කියලයි මට මත නොයින්දීුත මෙ මේ සවිඤ්ඥානිකත්වය ලඟම හිටපු මිතුරා ම එහෙම නොයින්දියයුතුයි කියෙලා හොතේරුම් ගත්තතා මහිතන්න්නේ මේක තමයි සවිඤ්ඥානිිකත්තය. ඒක තමයි ඔහුගේ විරෝධය අපට මතකනම් නෙලුම්පකොඩ හදන වෙලාවේ. ඒක ගිහිල්ලා නො එක් මහා සුපින පෙන්නන කණ්ඩායමක් ඒ වෙලාේ රාජ්‍ය පිරවරාගෙනඉන්න වෙලා පරාක්ක්‍රම නිරැල් මනෝ එහෙම. නිවැරදිවම හිටිය. මංහිතන්නේ ඒ ඔහු මුසුකර උදේසිරක නාට්‍යයක නූතන දෙබසකට ජෝත සිල්ලා රඟහලේ වර්තමානය නිළුම්පකුණ නාගතය කියලා. මොක දෝසිෙල්ල එක කරලා නිලුම්පකුණ ඇතන කාපාකක හැදෙනකොට. ඕ අ සබන්ධර මම. ඒना చపना త. හරි මේ කතාාව හරි මේක මෙහෙම තමයි යුුණේ මේක රාවේ වගේ පත්තරවල පරක්ක්‍රම නිරියල්ල සහොරයක් දිගටම ලිව්වා ජාතිකරගහ ලක් පිදියට ගැන ඔහු අතින් ටයිප් කරපු ටයිප් ලිපියේ ඉඳලා පලකර. මනුරත්නයන්ට තිබුණා ඒ පිළිබඳ විඤ්ඥානයක්. මංහිතන්නේ ඔහු රාජපක්ෂ ජනාධිපතිරයට ඒ උත්තරේ අදාළ පරිදිම දුන්නා. හු නවත් අපි දන්නවා ශාස්ත්‍රවන්තයෝ මහා චාර්යවරු මොන්නත් තරං ඊට පස්සේ මේකේ. ිල්ලු නද කියලා. දැන් අද වෙනකොට නෙලුම් පොකු අපි දන්නවා ඔය නොයෙකුත් බියටි සැලුන්වල ඕෝඩින් සැමණනිස් වලට ඒක පිරි ලයික ගන්න බෑ විදර්ශන අපිටවත්. සල්ලි බැන්ඳත් ගන්න බෑ ඒ තරන් නාඩගංවලටඒ එක බෙෙන්වෙල අඉවරයි. නමු මංහිතන්නේ අපි හැමෝගෙම විරෝධය හෝ අවබෝධය හෝ එ විරෝධය අගවන ක්‍රමයේ හෝ ප්‍රමාණය හෝ ස්වභභාවය එකක්ම වෙන්නේින. ම හිතන්නේ මනවයියා දැන් උදහරණ කැටි ගත්තොත් බූරුව මහත්ත්‍යයා පිටපතේ මෙන්න මේ තැන. අර ලාහෝරේ නීතිකඥතුමාගේ අපි දන්නවා බූරවා ගඩොල් ඇැද්දේ ඒ නීතිකඥාගේ නිවස හදන්න අලීෂාගේ අන්තිවට නිවස විනාස වෙලා යනවා. මොනවගේ දෙයක්ද වෙන්නේ නිවසට හරියට මද ලංකාවට සිද්ධ වෙච්ච දේතමයේ නිසට වෙන්නේ. අත්තල් ගායකයෝ මෙහෙම ගයනවා ලාහෝරේ වෙළෙන්දා පාතාලයේ උද්වේගෙන පලවා හැරයේ කෙරමැත් අලිශායම නිවසෙන් පොතපත වීසිකර පලතුරු පුරවා වෙළඳ සැරක් කරවීගේ ලංකාවම දැන් කැත ලොකු කඩයක් වෙලා වෙළඳ සැලක් වෙලා. සේක්ෂ්පියර්ගේ පොත්වෙනුවට දැන් දිය කොමඩුය විකිනීමට කලල් ජිප්්‍රාන් එල්ලියට විසිවී ඇටිකෙහෙල්ිය පලටෝ වෙනුවට අම්ඹ ගොඩ ගැයිලා. චෙකෝෆස්ගේ පොත් මත අනෝද පිරිල. සොක්‍රටිස්ගේ තැනගෙන හිනැහෙයි ඇඹරැල්ලා. පොත්තට පතට සලකන හැටි මෙෙනුවර බලා සිටින්නේ කෙලෙසද මෙිහින්ද කල් කිරීම මැද බූරුව මහතුන් වහාපලායැයි විට. මේ තමයිහුගේ විරෝධය. මේ තමයි ඔහු තෝරගත්ත විදිය. සිල්රෙදි හොරු නැතුවට සුදුරෙදි හොරු ඉන්නෙම. දැ මේකෙන් පුළුවන් අපට ඊට පස්සේ කියවන්න. මේ සන්දේශ ගැන මේක තිබෙන් කනේරුමල් ගොවිනාය ෙවාගන්න බැරුව ගොවිෝ දදිවිනාහ ගත්ත හැට. අන්තිමට මර ගීවින මරණය ගැන තීසිසේල යන්න මහාචාරවරයක් එක්ක තරුණය පිරිසක් ගමකට යනවා. ඒක තැනක රෑ තැක එක තැ තියනොම් කටිය ෝ වේකෙන් ඉන්න කොට මේ අද කොහම පංකාරයක් නටනොලු අප අනවා ලන්න කියලලා එෙක අිත් කෙල්ලෙක් න අනේ ඇතද කවද හන බෑන්ඩෙක කියලා. මේක තමයි වෙලා තියෙන්නේ ඒ පරම් පරාවට එබඳු දෙබස් මේ බූරවා මහත්තයගේ බූරවා කියන යෙදුම විතරක් ඒ පිටපතේ පාවිච්චි කරලා තියෙන විදිිය අධ්‍යානය කළොත් ශ්‍රී නේරුගේ ප්ඩිත් නේරුගේ ඉඳල පාවිච්චි කරන විදිිය බැලූත්. දැන් ඒකම ඇති ඔහුගේන විරෝධය තහුරු කරගන්න මගේ විදර්ශන කියපුත් එක දැනකට මම හොට එකඟයි ඔබ කිව්වාක දැන හෝ නොදැන ඔහොට පාලනය කරන්න බැරි තැනකින් සමාජයේ ස්ථානගත වෙනවා. ඒක හරි. ඒක ඇත්ත සමහර වෙලාහට මේ කාරණාවලට කලාකරුවන් ඒ මට්ටමින්ම මේ කල්ලගන්න නැහැ. නමුත් අචර මනෝරත්නයන් තුළ කලින් කතා කරපු මිනිසා කලාකරවා සාත්‍රඥා කියන භූමිකා තුනම වැඩකරපු විදිය නිසා. ඔහට වැරදුනේ නෑ කියලායි වං හිතන්නේ මේජ සංස්කෘතික ජාතිකවාදය පිළිබඳ අද බේරගන්න බැරි ප්‍රශ්නයක් අපිට උද්ගත වෙලා. ඔබ කියන්න සේ මනෝගෙ නාට්්‍යවල ගැබ්වෙලා තිබුණු අතීතය වටිනවා අතීතය මහා ධනයක් කියන අදහස වක්්‍රව අරකට සේවය කරන එක. මේක මං හිතන්නේ කැමති එන්න බාගෙට උත්තර දෙන්න. මේකටිකක් ශාස්ත්‍රීය විදිට උත්තර දෙන්න ඕන කාරණයක් හැබැයි ප්‍රශ්නය මතු කිරීමම තමයි විදර්ශන මේ හැන්දෑව වැදගත්ම හැන්දෑාවක් බවට පත් කරන තැන. එතකොට සරච්චන්ද්‍ර ජයනන් ගුණවර්දන හිදුුජයසන ගුණසේ ගලප පත්ති සුගත පල්සිල් ඔබකිව පචම නා්‍යි කරන් කියලා. මේ පස් දෙනාම ආශ්‍රය කරන්න ඒ උරගලේ ගැටිලා පෝෂණය වෙන්න. නො අවස්ථාව ලැබෙන. එතකට ධර්ම සිරි බන්ඩානයි කලෂ බුලත් සිංහල සයිබන් නගත්ත ගමද රංජි ධර්මකෙති වගේ ඇතැම් වැඩිහිටි ඇතැම් සමකාලීනයන් සමගොහෝ එකදිගට වැඩ කරනවා. එතොට ඔහුගේ නාට්‍ය රීතිය හු සකස්කරගත්ති කොහොමද. ඔහුගේ පොත්වල නිතර දෙවේලෙහු කියලා තියෙනවා එපි ක්‍රංග රීතිය පදනම් කරගත් තුවාර්තා රංගය ක්‍රමයක් තමයි මගේ නාට්‍ය රීතිය උුණනේ කියලා. ඉතින් ඒළඟට හුගේ රජනා කුසලතාව මං අදහස් කරන්නේ භාෂා දැනුම ගැන. එක බලන්න අපිට වෙලාවක් නෑ මං කරුණු විදිර විතරක් කියන්න. ඒළඟට අධ්‍යක්ෂණ සහ නිෂ්පාදන කුසලතාව. ශාස්ත්‍ර ලෝලිත්වය මනො අයියගේ චරිතයම විදර්ශන මංහිතන්නේ අයට ලිට්මස් පරිීක්ෂාවක්. පුළුවන්න්නන් එහම ජීවත්තවෙ ලාබන්න. ශ්‍රියන්ත මෙන්න්ඩිස්ලට වෙලාතිීන දේගේ අපි අයි කිවයුතුවත් නෑ කොතනකව. අපේ පති දක්ෂ රංග ශිල්පියෙක් පෙච්ච ජක්සන් ඇන්තන සහදරයට වෙච්චද කතා කළ යුතුමන. පටපට් ගාලා සන්තින් ඒකමට ඒකමයි ඔහුගේද ජීන වෙලාසේ වෙලාති. ඔබට මතකනං ජක්න් නඇන්තන ග්‍රගරි අධිකාරමක චරිත රඟපාපු චිත්‍රපටියේ සාලිය ඔහු කියනවා සංස්කෘතිය රැකගන්න නම් ඒක විකර හැට දැ ගණ්ඩඕන කිය. කරලති නළුවා සහ චරිතයා අතරතිවිච්ච දුර නැතිවෙලා නළුවා චරිතයම වෙලා තියෙන්නේ ජෙක්සන් ඇන්තනේර් මහත්ම අදදිහා බැලුහ මැති. නලුවා චරිතයම වෙලා තියෙන්නේ ස්ටැනිස් ලෞස්කි කැලේ. වෙනම රීතියක් හැදිලාතින්. ඒ අය තමයි මා හිතන්නේ මේ නරාවලේ කරවටක් ගිල්ල ඉන්න නමුත් ඔබ කියවෝ තැන අපි පරීක්ෂා කරන්න ඕන සිියුම් නොදැනුුවත්ව හෝ වක්්‍රව කොහොමද මේ අතීත විභූතිය කියන කතාව මේ සංස්කෘතික ජාතික අධිරාජ්‍යය ඉදි කරන්න සහ නැවත පැහැගන්න පැහැරගනෝකෙන අදහසන වේමා කියන් නවත ලබාගන්න පරිවර්තනය කරන්න බැරි බලයක්. එක මේ ගොඩනැගිල තින වැඩේ. ඉතින් රූපනවේදයා ගැන සෞුම්ය කතා කලා ඒත් එක පුංචි දෙයක් මතක් කරන්නම් දැන් දිත්ව වගේ නාට්‍යයක් ප්‍රසන්නගේ. ෙලක බ හැට ත් නි්පානයනවා මට මතකයි මක සබරගම විශිද්‍යාලය අපි පෙන්නවා. ත දු්පත් ේදිකාාවක පෙන්වේ ානුක. මනයි මට ලළඟ ටැවිල්ලකව නට ඉවරවෙලා යකු දස්ස දුක් වින්ද මේ වේදිකාව කරන්න ගිහිල්ලා. අලුතින් කදනකට මල්ලි මේ ගෙන හිතන්න පොඩ්ඩක් කියලා. මොකද ඉතාහම පහල වේදකාවත්තියෙන්නේ. අරනැ එෙල්ේ සහ පෙරන නැටුම් ශිල්පියෝ විශේෂයෙන් බෙර ගහනොට හෙමර ුව කරකාල ගන්නකොටර. පටියගහිල්ල ෑන්න කේතිෙනවා ඒවගේ වේදිකාවත් තිබුණේ දිත්ව නාට්ටේ ඔහු රඟපාන පරාසය තමයි මංගහ විශේෂයෙන්ම පුදුම කරලා දැක්ක තැනම් කර්මාාන්තශාලා හිමියා වන අනෙල්ලිගේ චරිතයත් කම්කරවා වන අන්තෝනයෝ බෙරාදගේ චරිතයක් මේ තමයි පැරඩොක්ස එක එක තැනම දකින හැටි පාලකයා සහ පාලිතය පීඩකයා සහ පීඩිතය එකම චරිතයක් විදර වමෙන් අවුට න දකනගේ. උදුම වේගේයකින් වෙස්වලා සමරෝපයට පත්වෙන ලේක ලේසිත් නෑ කම්කරුවවා පිච්චිලා තුවා රෝගිය කැට උත්තල්ලා තියන්නෙ බැන්ඩේ්ලින්. ඉළකට ඒ මොහොතකින් ගන්න චේන්ජ එකක මංහිතන්නය සෞමෙල යනගේ කිව්වාගේ ඒක ආපහු හොයා ගණඩ වෙනවා පිට. ඒකට මංහිතාන්නේ වෙන රංගරීති නැතුම මේකදිහා බලන්නම වෙනවා කොහොද මේ කරන්නේ කියලා. මොකද ආලකයා සහ පාලිතයා කියන්නේ හරිම අන්‍යෝන වශයෙන් පසමිතුරුයි. එතකොට භාෂාව පසමිතුරුයි. තෝන් එක පසමිතුරුයි. වෙලා තියෙන වැඩේ පසමිතුරු. ඉට අමතරවයි නාට්‍ය තුළෙේ තියන නාට්‍යෝ්චිත අවස්ථාව නැතං ඩ්‍රමටික්ම ගැටුම ගොඩනගන ගැටුම හරියටම අඳරගන්න බැරුව මෙ දෙන්න එක වගේ. අපි දන්න මේ වගේ මේකක් ්‍රේඩික්ේට චිත්‍රපටියේ චාලි චැප්ලින්න්ගේ චරිතයටට අතු වෙනවා. අධිරාජා සහ බාබර් කෙනෙක් රූපයෙන් සමානයි වැරදිලා බාබර් කෙනෙක් අධි රජ්‍ය වෙනවා. අන්තිමට අපි බලාපොරොත්තුවෙන කතාව කරන්නේ අධිරාජ්‍යයාගේ මුහින් නිකුත්වෙන් ඕන කතාව කරන්නේ බාබර කෙනෙ. ඉතිං මේ ඔහුගේ රංගනය පැත්ත. ඉතිං නැවත සසිපත් කරන්න ඕන නෑ නාට්‍ය දහතුනක් මහකිරි දඹ පුත්‍ර සමාගම තලමල පිපිළන්දරේලා ගුරුතරුව සඳගිර කනේරුමල් ලෝකය තනයායක් මකර සුදරෙ හරු පුරුව මහත්ත්‍යයා සෙල්ලම් නිරින්දු හන්ඩ නිහට. ජකම සෙල්ලමට ගත්ත නිරරිදෙක් ඉන්න කාලක තමයි සෙල්ලම් නිරදු හැව හැබැයි ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ කවරුහරි ඔහුගේ ප්‍රමාණය ඇතුළේ ඔහු මංකයන්නේ එක ප්‍රමාණයකටය ඔහෝගේ විරෝධය සහ විවේචනය ගෙනාවයි එක ඔහුගේ මුළු නාට්‍යය හැම තැනම දකින්න තියන එක. දැන් අපි බැලුවත් ඔහුගේ නාට්‍ය කිහිපය හුගේ අනුභූතිීන් තෝරාගැනීම පළ කරන විප්ලවී භාාවය. අනුභූධි තෝරාගනීම පළකරන සාම්ප්‍රදායික නොවනගතිය සරච්චන්ද්‍ර ලංගින් සරචද්‍ර ඇතුළූ එතනින් අනුබල ලැබවා. මන අයියගේ නාට්‍ය ඒ වගේ සීමාවක නෙමෙ තිබුණ. දැන් තල මල පිපිලා නාට්‍යේ පාරම්පරික නනාර්තර ගරුවරයාගේ කේදවාච කියයම තමයි කතා කරන්නේ. ඒ කේදවාචක එකළේ කවුද මේකට වග කියන්න ඕන මේ ගැන සාකච්චා කරන්න නාට්‍යකරුවා නෙවි. ඔහුගේම මනවයගම සුප්‍රකට අදහස පේෙන් නැති දෙ මෙතැනට පේන වාඩි තුන හතරක් උඩට නැකල බලනකොට. එක මනහර දසුන මනහරක යනනි ලස්සනහිදනවේ කේදවාචක. කේදවාචකය නාට්්‍ය කලාව ඇතලේ පෙන්නන්නේ මනහර සෞන්ධාරයක් ඇසුර. ඉතිං අප දතක්වෙනවා සම්මාන ලබපු ගුරුන්ාසේ බස්හෝල්ටගේ ඉන්න හැටි බස්ස එකකට නගන්න බැරි සම්මානයක් අරගෙන. ගුරුතරේ සාහිතති ගරුවරගේ කේදවාචක සාහිතති ස්කෝල තහනන් වෙන. මහගරි දම්බ නාට්‍ය නාට්‍ය කරුවන්ගේ කේදවාචකගේ. පුත්‍ර සමාගම ඒන්න ත්‍රම්පට්වාදකේකුගේ කේදවාචක. අන්දරේල අ විශාරල ගැයෝවාගේ ඕන තර අන්දරලා අදරේල වැඩි වැඩියෙන් ඕන වෙනවා. දැන් ඕන වෙන වැඩි වැඩියෙන් ඕන වෙලාතියෙන්නේ. අලුත් පක්ෂ සධානගත වනකොට දැන් තවතාව අදරලාට හදන්න වෙන බලන්න ඔබ ජීවිතයේයට විස්්වාස කරට නැති මිනිස්ස අන්දරේලා හැට හෙට හන්දියඇ හම්බ වන්න නියමතයි නාමයෝජ දුන්න ප හොද බලාගන්න පුළුව. ලෝකයේ තනියායක් සේකරගේ සමස්ත කාව්‍යාවලිය. සුදුරෙදි හොරුවල සන්දේශකාවයවල තත්ව ඒක ඔහුස සාකච්චා කරන්නේ සංදේශකාාවය අධිනිශ්්‍යය කරල උඩින්තියල වර්ණනා කරන්නම නෙවෙයි. මං පරිස්සවෙෙන්ඒ පෙළ බැලුවවා විදශන බලන්න නඇති. මං විදර්ශනට අභියෝග කිරීම කතාවක් නෙමීමේ. මේක තමයි හොඳම සංවාදයමා කියන්නේ. කනේරුමල් නාට්‍ය ඇතුළේ ඔබට මතකනනා මධ්දුම මේක චරිතය. අම්ම ඉන්න සාම්ප්‍රදායික අදහසක. අම්ම කියනවා අපිට බෑ කළුග ලයෝලොබපු ගහගන්න. මත්දුම එකඟව යම් මේකට මල්ලිග ලෙඩේ සනීප කරගන්න නම් අපිට එකඟ වෙන්න වෙනෝ මේකට. මදදුම මේ එකඟ වෙන්න. මදු මෙමකද කියන්නේ අම්මල ඉන්න අඳුරු තැනක ඕක තමයි සාම්ප්‍රදායික අදහස. ඔහොම බෑ මේක වෙනස් කරන්න මේ අලුත් අදහස ගමට ගෙනියන්න වෙන. මේකත් එක හැප්පෙන්න්න වෙනවා. අම්මල හිතන්නේ කරුණමේ කියලා ඔහ අභියෝක කන්න ඔහුගේ. ප්‍රමාණය ඇතුලේ මා කියන්නේ. එක සමහර විට ධර්ම සිරිග ප්‍රමාණයවත්. ඇතැම් විට ජයන්ත චන්දසිරි ප්‍රමාණයයක් නෙවේ ජෛන්ත න් සෞදරයක ප්‍රමාණයක්ත් අපි දන්න. ඔට මතකඩං අත් වගේ නාට්‍යක ඔහු කියවූදේ එ නාට්‍ය සමරු කලාපේ මට මතකයි තිබුණා මනුෂ්‍යත්වය කියන්නේ බිඳ වැටනු ගොඩනැගිල්ලක නොබිදී ඉතුරුුණු වීදුරු පාත්තරයක් හොයාමක් වගේ. ඒදවාචක වෙන්නේ ගඩනැගිල්ල බිද වැටීමේදදි පවා ඉතුරු වෙලා ඇතිවිච්ච වීදුරු පාත්තරය සොයායාමේදි උත්සාහේදදි බිදන්න පුළුව. ඒ මයිල්ලිව්වේ. ඉට පසේ මොකද උනේ දන්නවාි මොක දනේ කියලා. මාහිතන්නේ අර ඇඳේ ඇතිරිලා හන්ස ගීතය ගයන තෙක්ම මනෝ මංහිතන්නේ එබන් ැනට න නෑ. ඔහුට සම්මා නදීලා මට මතකයි හඳුන් ඇැති සහෝදරයා වැඳපු වෙලාවේ ඇති වෙච්ච සංමාදය. අර ශ්‍රන්ත මහත්මල වගේ අය සමහර ආර්්‍යාවන්ගාවත් සම්මාන ලබමින් නැමෙන තැනක සමාාවෙන්ඩෝන මේ ශ්‍රේෂ්්‍ර මිනිසුන්ට ඉලක්ක කරමින් නම් එහෙම කියන කියන්නේ අධ්‍යායිනයේ පහසුවට. වෙච්ච දේ තේරුම්ගන්න නැත්තන්ගේ ඇත්තන්ට කේවලව පහරගහන්න හෝ අපහස කරන අදහසකින් නෙමේ ෙන ගන්න හැටියට සවාධ කන්න හැටියට අවසර තියන්න ඕන පිදිරිිය තියන උදාහරණ පාවිච්චි කරන්න. ඉතින් එ නිසා දේශපාලක්ඥියෝ තමයි ආචාරය මනෝරත්නගාව වැදි හැබැ හැම දේශපාලක්ඥෝම නෙවි පං්ඥානයක් තිබිච්ච මේ ශ්‍රෂ්, මනුෂ්‍ය වටහගත දේශපාලක්නයෝ. ඉතින් නිසා හුගේ නාට්‍යවල අන්තර්ගතය දිහා බැලුවොත් ඔහු ශෛලිගත සම්ප්‍රදාය සහ ඒ ලෝකදධර්මී නාට්‍යධර්මී අතර නැද තිබුණු වාර්තාරංගෙන් ආවත් ඔහු සමාජයේ පෙළමින් තිවිිච්ච බූ ප්‍රශ්නයක් හැමතිස්තෙම තෝරගත්ත සංගීතකරුවගේ කේදවාචකය කියපු හඬනේ හඬ. ඒක ඇතුළේ ඔහු කොයිම වෙලාාවකවත් ප්‍රධාන චරිතය වෙච්ච ජේමිස් ගුරුන් මාස්ටර්ගේ අදහසේම නෙවෙයි මනව යෙන්නේ මාස්ත්‍ර හිතනවා ග්‍රමපෝන් යුගට පෙම්බැඳපු කෙන ඒ ගුවන් විදිලර කැමතිත්නෑ රපහණයට කැමතිත්නෑ වස්කම් පිගන්න සතුටු නෑ. නමුත් ඒ මනෝගේ අදහස නෙවෙයි. ඒ ජෙවිිස් මාස්ත්‍රගේ අදහස. මනෝ අපිට මේ ගැටලුව අතැමුලක් සේ අතේතියන නෙල්ලි ගෙඩියක් වගේ අරම් පෙන්න්න නවා. ඈප කියන තැටිබිස්නස් කරපු කෙනා. අ මට මතක්වෙන කේතියයේ කවද අපේ මහගම සේකරයන් කොහොමද ප්‍රබුද්ධ ඇතුලේ කිව්වෙේ. අන්තිමට ඔහු පෙරුවේ ඔහු කටහඩ සුරා තැටිවලට ඒ සුරා තැටි ගම් දනවගානය විකුණනා කියලා. ඉතින් ඒ සුරා තැටි විකුණණ හැටි ඈප කියන වෙලෙන් ද දැනම් හිටියා. ඒ ඈප එක්ක කොන්ෆරන්ට් වෙලා හැපෙන්න්නේ කවුද. ජේමිස් මාස්ට. හැබ ජේමිස් මස්ට ගේන්නේ අතීත උරුමය ඒ අතීතු උරුමය ගැන කතාකරන්නේ එක සංශෘතික ජාතිකවාදයට පොහොර වැටන්න පුළුවන්ග කියන තැන තමයි අපි මංහිතන්නේ. වාද කරන්න හෝ ඉස්සරහට පාදාගන්න තියෙන තැන. ඒවගේ තැනක් කලාකරුවන් වන ඔබ කෙසේ හැසිරවිය යුතුද. මොකද ඒක වැරදිට හැසිරයවෝත් සමහර විටර සොයාමය උත්සාහේදී කඩාවැටි විදි බිදිච්ච නැතිව විදුර පාත්තරය අපේ අතින් මේ වටිනා කලාකරුවන් අති බිඳෙන්න්න පුළන් ඔබ ගෙස් කර තන. ඉති අවසන් වශයෙන් කැටිපේ මට දීල තින වෙලාව. ඉවරයි. එතකොට ජයලත් මනෝරාත්මයන්ගේ, ජීවිතය කිසිම් දෘෂ්ටියක් අපට පන්න නවා. ඒක දෘෂ්ටිවාදයක් දෘෂ්ටියක් ය ෙම අදහස් සමුදායක නෙව ජීවන විලාසයකට. දේශපාලන ක්‍රියාවකට, ජීවන ක්‍රියාවකට. ඔහුගේ ජීවන ක්‍රියාව පෙන්නලා මෙන්න කලාකාරුවට වෙච්ච කේදවාචකය කියලා අපට ඇගිල්ලධක් කරන එක එතරම්ම ලේසි වෙන්නේ. මොකද ඔහු ඒතරම් ප්‍රවේශම් සහකත ජීවිතයක් බානුක සහොදරය ඇහම දන්නව ඇති. තාත් ඉරහට මුදල් ආපු තැන් ඒවහු ප්‍රතිීක්‍ෂේප කරපත මේ ලේසි තීරණ නෙමේ මහචාරයවරු විශෂ් බිනිසන් තුට්ු දෙකට විකරන හැටි මහදවාලේ විරන හැටි දිනපතා දැකලාපිට පුරුදුුයි. ඒවගේ තැනක ආචාරය මනෝරාත්නයන් ගත්තෑ තැ අදීන තීරණ සමහර විට අපි නොදැන ඉන්නත් පුළුවන්. ඒ අප අමාරුවයි මේ සුළු අදහසට ඕනය කරන්න කෙනෙකයි මගේ අදහස මොකද පුරවැසික් හැටියට හ අපිට පෙන්න ලතියනෙන පරීක්ෂි පුරවැැසි භූමිකාාවක් පරීක්ෂිත පුරවැසි ජීවිතයක් කොයි වගේද ගෙවන්න ඕන. කලාකරුවෙක් හැටියට අපිට හු පෙන්නලා තියෙන. තැන් මම පෙළගැස්සු අගොඩක් දේවල්. තමගේ මාධ්‍ය හරියට මොහ වටහගත්තා. එම මාධ්‍ය මගින් සමාජ ගැටලුව ආමන්ත්‍රණය කළ හැකි ආකෘතියක් ඔහුසිය නාටයට හැම දාම තරගත්. ාලක පන්තියට විරෝධය ගැ ඒම සමස්ත නිර්මාණයේ පොදු හරය තුළම ගොුණු කරනවා විනා සටන් පාට බඳු සංවාදහෝ ඇතුලත් කරේ නෑ. සමස්ත හරය තුළමයි හම්බ වෙන්නේ මේ ධහතුනම පරරික්ෂා කල බලන්න ලංකාවේ ප්‍රධානම ප්‍රශ්ණ දහතුනක් කොහොතාාගලතිය. එහෙම කරලා නෑ හැම දෙනාම. සාහිත උදාහරණය අර සාහිත්‍ය ගුරුවරයා වගේ කාරණනා සාහිත ගරුවර ඉංග්‍රීසි ගරුවරයා අට සංවාධය බැලුවොත් ඉංග්‍රීසි ගරුවරයා. ප්‍රතික්ෂේප කිරීම ඒ සාහිත්‍ය ගුරුවරයා කරලා නෑ. ඔහු ඔවු ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි වෙන්නේ අපිට මතකයි ඒවට ඉංග්‍රීසි ගුරුවරයා හැසිරෙනන හැටි ඒත් දියුණු බටහිර නොතනත්වයද නෑ. අපිට අප ඉංග්‍රීසි ගුරුවරයා මනොවයගේ නාට ඉන්න විකෘති ගුරුවරයා. එතනයි ප්‍රශ්නිතියෙන්. එහන්දා ඒකයිු පහසයට ලක්කර ඒම නැතුව ඔහු ප්‍රතික්ෂේප කරලා රෙදි බැනිියන් අඳන සඳරුවන් අධිනිශ්‍ය කරන එක නෙවෙයි මංහිතන් එෙහු නාට්‍යේ සාකල්ල්‍ය අර්ථය හැටියට ගෙනාව. පොදුවේ ඕනම භූමියක සිදුවන කියද වාචකයක් එකන මෙෙම. ැ මේවා පවතින දේශපාලනයේ දුෂ්ට විපාක ලෙස හඳුනා ගෙන. ව අටකරවාේ දුෂ්ට විපාක හදුරගන්න හැටි නමත්තනවා මන් දන්න ඔබස් දහෙසර පත්වෙලා ඉන්නේ. නමුත් මට ආසාධාරණයක් කරන්න බැහැමේ තේමාවට. මේ කියන ඔහු තෝරගත්තු අනුභූති පවතින දේශපාලනයේ දෂ්ට විපාක හැටියට හඳුනාගෙන පොදුවේ ඕනෙම භූමියක සිදුවන කේදවාචකයක් සේ නාටකීය බව නොසින්ද ඉදිරිපත් කිරීම ය හෝගකි ක්‍රමය වුණේ. ඔගේ ක්‍රමය වුණේ. ඉට අමතරව ඔහගේ ජීවිතය මං කලින් කිව්වාගේ සංඥාවක්. පුළුවන්ම ගන්න සඥාව. පුළුවන් ඒ සඥාව ගන්න කියලා අපි අභියෝග කරන්න ඕන දැන් ඉන්න පම්පරාවට ලේසිනෙ න. ඒ සංඥාව ගන් මන්දන්න ඔහුගේ රසිකත්ය ගැන මන්දන්න හු මාතක විශාල වශයෙන් කතතාහ කරලා තියනවා දිගායිල්ල රම් වාසනාවක් අපට ලැබුණනිි නෑ. ඔහුගේ අධ්‍යායනය පර්ේෂණය. හැම නාට්‍ය පිටපතකම කෙලවර අපි බැලුවොත් පරිහරණය කරපු කෘතිටික. දැන් සෙල්ලම් නිර්දුවගේ නාට්‍යක ඔහු සිපිරිමාලය කවි ආද දේවල් පරිහරණය කරලවි දර්ශන ඔහු ප්‍රියකරන, ැ හුඒ සාම් ශාන්තිකර්ම ශෛලියට ප්‍රියකිරීම අපිට චෝදනා කරන්න පුළුවන්ෙ එකක් නෙවෙේ ඒ ඔහුගේ තෝරා ගැනීම සහ ඔහු හැදනු වැඩුණු විදිිය. ඒක ප්‍රතිඵලය තමයි ඒක. අපි දන්න අපට හැදිල්ල වැඩෙන්න්න දැන් තියෙන පරිසරයකොයි වගේද පරිසරය ප්‍රතිඵලයක් අපි විපාකයක් බ්‍රැශණ ලෙන්ඩ එක. මංහිතන්නේ සරච්චන්ද්‍ර ආදීන්ගේ නාට්්‍යයක්ක ගැවසිලා සමාජ ප්‍රශ්න මේ විදියට සාකච්ඡා කරන්න තරන් ගඔහු පරිවර්තනය වීම තමයි ම දකින්නේ මනෝගේ දියුණු ගම නැහැටියට. ඔහුගේ පර්ේෂණය ඔහුගේ සූදානම කැපවීම රිහිසල්ස් වලට කරපු කැපවීම මහිතන්නේ ඒ අපිට පරීක්ෂා කරන්න බැරි තරංගමාරු දෙයක්. ඔය ඔබතුවාමට කිව්වා දැල්ලෙද හොඳවේගෙන එනවා දැන් ආපහු රිහසල් පටන්ගන්න ඕනකම මනො අයග තුළ වැඩකරපු හැටි. ප කොහමරි ලකමඳදාව කරමුම කියලදිගාය මට නිතර කිව්වා. මැතිරවරණ වලදි තුට්ටු දෙකට අලවිවන කලාකරුවයකු නොවී සිටීම. මනුෂ්‍යයාට ජනතාවට හිත කර යුක්තිසාහගත දේශපාලන ප්‍රවේශයක් සහිත ප්‍රතිපත්ති පෙන්නුම් කරපු දේශපාලන ප්‍රවණතා එක්ක පමණක්. එකත් කිසින් දුරට විතරයි ඔහු කටයුතු කරේ. ඔහුගේ ශෛලියකින් ඔොහු කටයුතු කර. ඕහුගේ ශෛලියකින් ඔහු කටයුතු කරේ. ඔහුගේ ධාරිතාව නාට්‍ය නවකතා කෙටිකතා කවි ගී පශාතුපාදි අධ්‍යයන එක විශාල ධහරිතාව. පුළුවන් ගන්න ගන්න අමාරුයි. සුනිල් ආරිරාත්‍යයන් ටක සඳහන් කළා. ඔගේ ආචාරපාද නිබන්ද ඔහු කට වෙලාවට නිම කලලා ශ්‍රේජාවදන ප්‍රවිශිදහලයට. අප ඒගෙනගන්න නවදියහ ලේකත් සන්යදන ඩිප්ලොම ඔබතුමහ ඔයා ඔබතුමල පස් දෙනෙක් මංහිතන්නේ ඉස්තර හටාව ඒ බැච්චකෙෙන්ම ඒ අයි දිගටම පශ්‍යාතතු පාදිි හදාරගෙන ගිය ිල් පස්සේ මනෝවයා ආචාරුපාදයක් සම්පූර්ණ කළ අපේ විශ්විද්‍යාලල සහෝදරවරු. අවුරදු අටක් ඇතුළට අසමත් වෙනවා වැටුප් සහිතව සියලුම දීීමනා සහිතව අධ්‍යනනිවාඩු සහිතව පශාතුපාදය කරන්න. නමුත් මේ තරං විශාල කාරය භාරයක් මනෝකුහොමද මෙහෙම වැඩ කළේ කියලා සොනල්ලා රත්ත විට ආල තිබුණා මකැනේ ඒ වැඩ විලාසයම මන අපට ගේ ජීවන විලාසේ නැත්තංග හගේ ජීවන ක්‍රියාවේම එක තැන. ආදුනිික කවිියෙකු නිර්මාණසරණයක් ඔහට ඇවුවෝත් ඕ කවදක්ත් ලිවමක් හරි නොයව හිටියනෑ දැන් සුමින්ද ගුණරත්න වගේ කවිියන් ආදරෙන්තියාගෙන වජයලත් මනෝරත්්‍යන්ගේ ලෙට හෙද්ෙක. ඔහු ක ගැනඒ හොඳ විචාර මංෙව කියවලා තියෙනවා. අලුත්ම කවිපොත දුන්න හම කවියක් දෙකක් බල්ලලා ම අහගෙන දවසක් සුමින්න්දර කියයනවා බඩු හොඳයි වගේ පේනව හොඳයි වගේ. පස කියන්නංව යාට කියලා. ඔහු ඉතා හොඳ රසවතෙක් තාම හොද රසවතෙක්. ඒ ර එහම රසවතෙක් වෙන්න ලේසිනෑ. මහච අමරකී මෙතනනිද ගිය සුමානති සහන් කළලා එබඳ පුද්ගලයන් අනිත් පුද්ගලයන්ගේ ජීවිත පරිවර්තනය කරන්න කොච්චර ලපානාවද කියලා. නන්දන් විරසිංහගේ කවියක් උපුටල හොකිවා නිදන කාමරේ රාත්‍රී නතන් කියවන කාමරේ, රාත්‍රී දැල්වී නොනිවී පත්වෙලා තියෙන ඇත්තුළු ගැබෙහි ආලෝ කියය ගැන්න. ඔහු කොච්චර. පත මේකට කියවන්න ඇතිද. එහෙම කියවලා මගෙනම් වැටහීම ඔහට ආවේනිකම විදිියකට අයහු හාසය සහ විරෝධය ගේන්නේ. ඒ ඔහට ආවේනික විදික් මේ පරිස්සමින් බලන්න ඕන. සමාජයේ පුරවැසියන් පෙලන සංස්කෘතික ජීවිතය බිඳහලන සිදුවීමක් කියන්න කොහොමද තමන්ගේ මාධ්‍ය පාවිච්චි කරන්නේ. මේ දහතුනේම තියෙන්නේ එහෙම තැන්. අන්තිමට. අවසන් කාරණය කියලා මම නිහඳ වෙන්නම්. මම ඔහොත් එක සාකච්ඡා කලා මගේ පරේෂණ උපන්්‍යයාසයක් ගැන අන්තිම කාලේ. මන ඔය කැමැත්තෙන් හිටිය ඒ ගැන වැඩක් ඉස්සර හට කරන්න. මම හොට කිව්වා මේ යුගයේ අපේ භාෂාව බිඳ වැටෙන හැටි. භාෂාව පළුදු වෙන හැටි. දේශපාලක්ඥියන් මාධ්‍යකරුවන් මුදලාලිලා මහාචාරයරු වෙලා ඉඳගෙන විශාල ව්‍යසනයකට උදව් කරණ අය මේ සියලු දෙනා භාෂාව පාවිච්චි කරාට පස්සේ ඒ සිංහල භාෂාවෙන් ආපහු වැඩක් ගන්න බෑ. එක හරියට දෙවනි ලෝක යුද්ධ සමය යුදෙවන් අසලද භාෂාවට වෙච්චදේ වගේ. අ ජෝස් ට්‍රයින හනවනි අෂි්ස් කඳුරේ දෙවියන් සිටිය කොහෙද කියලා. ඒ වෙනට ඇඩනෝ සංවාදදී ගේනවනි අවුෂි් සල දෙවන් හිටිය කොෙද කිය නෙමේ හන් අවුෂි් සල බිනිසා සිටිය කොහෙද කිය. ෙවස්යන් ාග්‍ය ංීතයක් වාදනය කරලා නේද. ගොයිතගේ පොතක් කියවල ඊට පස්සෙ දට අවුෂ්‍රිඩ්ස් වදකාගාරයේ වැඩට යන්න මිනිසුන්ට පුළුවන් වෙලා තිබුණා. අවෂි් සරාවිච්චයෙන්න්නේ මේ භාෂාවමයි. ඉතින් ඒ භාෂාවෙන් පුළුවන්ද වැඩක් ගන්න. මං මනවයියට කිව්වා. විමල් වීරවන්සල්ලා ගම්මම් පිළලා පාවිච්චි කරාට පස්සෙ භාෂාව ඒ භාෂාවෙන් කොහොමදාවී වැඩ කර. මේක හට හරියට වැදනාා. ම කිවේ භාෂාවයි වැඩකට ගන්න බෑ. උදාහරණයක් හැටිර ඒ අය ආදරය සංවේධීතාව කැපවීම අවංක බව වගේ වචන කිව්වට පස්සේ. ඒ වචන සම්පූර්ණයෙන්ම මිය යනක කිය නැකයි මගේ අදහස. නැවත කිවකට පවිච්චිරන්න බ. හ මට කිවවා සුනිල් පුළුවන්න්නං ෝක සිනෝප්සිස්ස එකක් හැටියට ලියල දෙන්න මට ඊළඟ පිටපත ඩේවලොප් කරන්න කියලා මටඒක කරන්න අවස්ථාව ලැබුණේ නෑ. එහෙන්දා මංහිතන්නේ ප්‍රගීත අන්තිපට අපි ිරු කරලා තියෙනවා මෙන්න මේක ඒ ඇස මේක තමයි පාදාගත යුතු ඇස ඒ විටක ගුහාාවක් වගේ නේද. එක ඇත නොයක් විදියට උච්චාරණය කරන්න පුළුවන් නමුත් ඔබ ඒ මතු කරලා තියෙන මුහුණුවරේ පුංචි මුහුණුවර ඇතුළේ අපි දන්නා අපි ආදරය කරපු අපිට වඩා ඉස්සර හැන් හිටපු තිබිච්ච ප්‍රතිපාදන ඇතුළේ ඉස්සර හැ හිටපු විදර්ශන මාහිතන්නේ. සමහරිට අපි ඔහු සමඟ මේ සංවාදය කල්ලලා රන්්ඩුවක් ඇල්ල නම් සමහරවිට සංස්ෘතික ජාතිකවාදී අධිරාජ්‍යයක් ඉදිවීමට අතීත සුවඳ අතීත ඥානධනය ගේන විදිී ඇතැම්විට වෙනස් කරන්න ඉට තිබුණා ඔහු හෙම කෙනෙක්. ඔහු වෙනස් වෙන්න ඉගනගන්න දිකටම සූත පුංචි ළමේකොටනත් සවන්දීපු කෙනෙක්. නමුත් ඒ තමයි ඔහුගේ ප්‍රමාණය එහින්දා. ංහිතන ප්‍රගේී ස්තුතියි ඔබට මේ වගේදයක් අපි ඉතුරු කරල්ලතිබීම ගැන කැටිපේ බොහම ස්තුති විනාඩරිිකතනක් රරි වැඩියන්දීම ගැන සුබ සන්ධාවක් ප්‍රාථන කරන සීල්ම් දෙදෙන.